ණයබර ගෙවන්න පුළුවන් ඒගොල්ලන්ගේ අතේ තියෙනවා නම් මේ කණ්ඩක් නැතුව මිනිසුන්ට තෙල් පොහොර නැතුව කුඹුරු ටික කරගන්න බැරුව මිනිසුන්ට වේල කණ්ඩ පාර රාත්තල් හොයාගන්න බැරුව ඉන්නකොට ඔය විශේෂඥ කියන ආර්ථික විශේෂඥයන්ට එන්න කියන්නකෝ මේ ගම්බදට ඇවිදින් කතා කරන්න ඒගොල්ලෝ වීදුරු කාමරවල ඉඳගෙන කතා කරන්න අධිපතිතුමත් කියනවා දැන් මේ ගෙවන්න බැංකුව අධිපති උනායි කියලා එයාට කිව්වා එයාට හදිසියක් තියෙනවා නම් එයාගේ ගෙදරින් හරි අරගෙන ගෙවන්න කියන්න මේ මිනිසුන්ගේ ගාව අතේ සල්ලි තියෙනවද මිනිසු ඩොලර් තියාගෙන ඉන්නවද ගෙවල් වල පාර රාත්තල ගන්න රුපියල් 100 නැතුව මිනිසු දහ දුක් විඳින වෙලාවේ ඔය ඔතන හැබැයි බත් කන මිනිසු ඉන්නවනම් ඔය පාර්ලිමේන්තුවේ ඔය විශේෂඥ ආර්ථික විශේෂඥයෝ කියන උගත් බුද්ධිමත් මිනිසු මේ කුඹුරකට බැහැලා මඩ ටිකක් බෑ ගෑවිලා හේනකට ගිහින් මඩ ටිකක් ගෑවිලා දුවවිලි වැදිලා අවුවේ ටිකක් රත් වෙලා ඉන්නවනම් ඔළුව පෑදෙනවා මුණ්ඩ මොලේ නෑනේ මුන් කකුල් දෙකෙන් එල්ලන්න ඕන මාසයක් විතර ඔලුවට ලේ බහින්න එතකොට මොලේ පෑදේද වල ගොල්ලෝ අවුරුදු 5යිනේ අවුරුදු 5ක් නෑනේ දැන් හදිසියේ ඡන්දියක් තියලා පෙරදුනොත් අවුරුදු 5ක් නෑ ඉතින් ඒගොල්ලෝ කොහමද මේ රටේ ණය ගන්න දැන් කපුරල් මහත්තයා කියනවා ගෙවන්න ඕනේ කියලා මේක ඉතින් එයාට පුළුවන්කමක් තියනවා ගෙවන්න එයාලා රටේ තියන සල්ලි ඕන තරම් මේ ඔය මරලංක පාර්ලිමේන්තුව පාලනය කරපු අයගේ රට පාලනය කරපු අයගේ කෝටි ගණන් තියනවා මහත් මේ පිටරට බැංකුවල ඒව අරගෙන ටක් ගාලා ගෙවන්න පුළුවන් ගෙවන්න බැරි නෑ දැන් ඔය බැසිල්ලා එහෙම කියන අය ගාව තියෙනවා මහ විශාල කෝටි ගණන්. හේමදාත මහත්තයා මොකද සල්ලි හම්බ කරේ නැද්ද නිදහම් කඩකඩ. ඒව හම්බ කරපුවා තියෙනවා. අර හේමදාත මහත්තයා මැරිචලා අරලිය ගහ මන්දිරේ තිබ්බ ලුණු පොල් කට්ටත් එක්ක අරන් ගිය මිනිසුනේ කෑ ගහන්නේ ජාතිය වෙනුවෙන්. ඉතින් ඒ මිනිසුන්ට පුළුවන් මහ විශාල ඩොලර් ප්‍රමාණයක් තියෙන මිනිසු ගාව ගෙවන්න. අද ඔය එක ඇමති කෙනෙක්ගේ ගෙදරක බැලුවොත් ඩොලර් 5000-6000ට වැඩිය තියෙනවා. ඒව අරගෙන පුළුවන් ගෙවන්න මේ දුක් විඳින මිනිසුන්ගේ අයින්සක මිනිසුන්ගේ සීරා මාසයේ හුර ගන්න ඕනේ නැහැ. මදුරුව ලේබනවා වගේ නෙමෙයි මිනිසු ඇවිදින් කරන්නේ. කබ්‍රල් කියන්නේ මහා මේ මම දැක්කා ඉතින් අපේ පන්සලටත් ඇවිල්ලා කතා කරලා තියෙනවා මම දඹුල්ලේ. ඉතින් මේ දඹුල්ලේ අපේ පන්සලටත් ඇවිදින් කතා කරා. එදා කියපු කතාව නෙමෙයි අද. ඒගොල්ලන්ට යම් කිසි බලයක් එන්නේ ඒගොල්ලන්ට තැනක් ගන්න විතරයි ඒගොල්ලෝ බලන්නේ. රටට එන ගැහුවයි කමන්නේ කියන අදහස ඉන්නේ. මොන සමයන්ද? ඔයගොල්ලෝ වැඩ පෙන්නලා ණයගේවල වැඩ පෙන්නන්න නෙමෙයි හදන්නේ. ණයගේවල ඒගොල්ලෝ කීයක් හරි ගසා කන්න හදන්නේ. එන්නේ කියන්නේ ඔයගොල්ලන්ට මේ පැත්තේ ගංගල ඉදින් කතා කරන්න අපිත් එක්ක. හිටපු හැටි ඔය ණයගේවන් හදන්නේ ඌවගෙන් එනවා කෝටි ගණන් ඔයගොල්ලන්ට. ඒ කෝටි ගණන් ගන්නේ ඔයගොල්ලෝ හදන්නේ. දැන් මෙහෙන් අපි කෝටි 500ක් ගෙවුවයි කියන්නකෝ. එතකොට ඒගොල්ලන්ට කෝටි 1000ක් විතර එනවා. කෝටි 400ක් විතර වැඩ කරනවා. කෝටි 400ක් විතර ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඉමේම අපි දන්නේ නැහැ යට සාක්කුවට යන්නේ කලිසම් වල. ඒකයි කරගන්න හදන්නේ. ඔය නැත්තම් මේ රටේ ඉන්න ජනතාවට ආදරයක් නෙවෙයි. මේ රටේ ඉන්න ජනතාවට ආදරේ තියෙනවා නම් පාර්ලිමේන්තුවේ 225ගේ වාහන වලට කොච්චර තෙල් ගහනවද? මාසෙ තෙල් නොගහින්ද කියන්නකෝ බලන්න. එතකොට කොච්චර නිදලා කිතුරු වෙනවද? දැන් විදුලිය කපන්න ඕනද? මේ විදුලිය පෞද්ගලික ආයතන වලින් සල්ලි වට ගන්න ඕනද? දැන් විදුලි බලාගාර කීයක් තියෙනවද? ඇයි විදුලිය පෞද්ගලික සමාගම් වලින් සල්ලි වට ගන්නෙ? අපි ලයිට් බිල ගෙව්වේ නැත්තම් කපනවා. ඉතින් ලයිට් බිල ගෙව්වේ නැත්තම් කොහොමද කපනවනේ? එතකොට පාඩු වෙන්න විදියක් නැහැ නේ විදුලි බල මණ්ඩලෙ. නෑ ඒගොල්ලන් බෑනේ ඒගොල්ලෝ වැඩ කරන්නේ తాවකාලිකනේ. අතන පෑනලකු ඉන්නේ. දැන් අර ඊයෙත් මන් දැක්කනේ ෆෝන් එකකින් කතා කර අඩෝ යවපන් උඹ කවුද එහෙමද කතා කරන්නේ කියලා අර පොලිසිය ලොක් එක කතා කරලා පෙන්නේ මොනවද කුඩුද කොහෙද ගෙනියන මහණයා? ඉතින් එහෙම තමයි. ඉතින් ඒ ලොකු ලොක්කනේ හොරකම් කරන්නේ. පොඩියෙන් හොරකම් කරොත් නේ හිරගෙවල් වල දාන්නේ. ලොකු එවුන්ට හිරගෙවල් නැහැ. අර මකුළු දැල වගේ නේ නීතිය කියන එක. ලොකු එක කඩාගෙන යනවා පොඩි එක පැටලෙනවා. ඒකයි. ඔයගොල්ලෝ දන්නවා ගහන්න පුළුවන් කොහමද කොමිස් ගහන්න පුළුවන් නේ කොහමද ඒ වගේ ලාභ ගන්න පුළුවන් මේ විදිය දන්නවා. අදිත් නිමල්ල කබ්බල්ලා කියන්නේත් ඔය මේ අලුත් කට්ටිය නෙමෙයි පාර්ලිමේන්තු ඉන්නකම් හොදගෙන බීලා දැන් කටු ටික තියෙන කටු ටිකත් හොදගෙන බොන්න හදන කට්ටියක් ඔය. ඒවත් අම්මන හොදන බීලා තියෙන තවස්තරයක් හොදගෙන බොන්න හදන්නේ. ඒකින්ද ඔක හදිස්සිය ණය ගෙවන්න අවශ්‍ය නැහැ. ඔය කෙහෙම්මල් දමල ගහලා ඔයගොල්ලන් ඡන්ද කියන්නකො දැන් වයසත් හරි සීල් ගන්න කියන්නකො ඔය කැලේකට ගිහින් භාවනා කරන්න එන්න කියන්නකො අපේ පන්සල් වලට ඔය මිනිසුන්ද. එතකොට අපි ඔයගොල්ලන්ට උත්තර ටිකක් දෙන්නම් කියන්න හොඳ ලස්සනට. Multilac, Call of the World, Sri Lankan. The News Reporter, වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.